අයිබෝවන් 2019 Huawei Y9 Prime 2019 Huawei p30 lite කියන ෆෝන් එක මේ වෙනකොට ගොඩක් trendy ෆෝන්. එහෙනම් අද අපි වීඩියෝ එකේදී බලමු මේ ෆෝන් දෙේ mid range එකේ තියෙන ෆෝන් දෙයක් විතර මේ ෆෝන් දෙේ මොකක්ද ඉදිරියෙන් ඉන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. එතකොට Huawei p30 lite එක 2019 update මාසේ වගේ තමයි available වුනේ. Y9 Prime 2019 එක ජූලි මැද වගේ තමයි 2019 available වුනේ. එතකොට Huawei Y9 Prime එකේ display එක ගැන කතා කරනවා නම් IPS LCD capacitive touch screen එක 16 million වලින්, ඒ වගේම ගොඩක් විශාල තිරයක් 6.59 inches, ඒ වගේ full HD 391 pixel density එක අපිට බලා ගන්න පුළුවන්. p30 lite එක ගැන කතා කරනවා නම් IPS LCD capacitive touch screen එක 16 million, ඒ වගේම 6.15 inches, ඒ කියන්නේ Y9 එකත් එක්ක බලනකොට තරමක් කුඩායි screen එක, full HD 415 pixel density එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ ඩිස්ප්ලේ දෙකෙන් ඉමේජ් ක්වොලිටි එක සහ වීඩියෝ ක්වොලිටි එක ගැන කම්පයර් කරනවා නම් කම්පයර් කරන්න දෙයක් නැහැ. මොකද මේ ඩිස්ප්ලේ දෙකම එකම වගේ පර්ෆෝම් කරන්නේ. හැබැයි Huawei p30 lite එකට වඩා ගොඩක් විශාල තිරයක් ඇතනම අතටත් පොඩ්ඩක් අමාරුයි. 6.59 යගේ කියන්නේ 6.6 විතර ලොකු ඩිස්ප්ලේ එකක්. ගොඩක් ලොකු ඩිස්ප්ලේ වලට කැමති අය ඉන්නවනම් Y9 Prime එක p30 lite එකට වඩා හොඳයි. එහෙම නැත්නම් ඩිස්ප්ලේ දෙකේ පර්ෆෝමින් නැති බැලුම් දෙකම කම්පයර් කරන්න දෙන එකම විදියට තමයි පර්ෆෝම් කරන්නේ. බොඩි ලුක් එක ගැන කතා කරනවා ෆ්‍රන්ට් ග්ලාස් ඇන්ඩ් ප්ලාස්ටික් බැක් එකක් තමයි මේ ෆෝන් දෙකේම තියෙන්නේ. ඒ වගේම OS එක ගැන කතා කරනවා Android 9.0 EMUI 9.1 මේ ෆෝන් දෙකේම අපිට හම්බ වෙනවා හයි සිලිකන් කිරින් 7, ඒ වගේම හයි සිලිකන් කිරින් 710F chipset එක Y9 Prime එකේ හම්බ වෙනකොට හයි සිලිකන් කිරින් 710 chip එකක් තමයි අපිට p30 lite එකේ හම්බ වෙන්නේ. CPU එක ගැන කතා කරනවා නම් octo core CPU ද මේ ෆෝන් දෙකේම හම්බ වෙලා තියෙනවා. Mali G51 කියන GPU දෙක තමයි මේ ෆෝන් දෙකේම හම්බ වෙන්නේ. ඒ වගේ මම අද මේ ෆෝන් දෙකම කතා කරන්නේ 4GB RAM පදනම් කරගෙන 4GB RAM එකක් සහ 64GB version එකක් සහ 4GB 128GB storage එකක් සහිත Y9 Prime එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම p30 lite එක 4GB සහ 128GB storage සහ 6GB 128GB කියන version දෙයක් තියෙනවා. ඒ වගේම main camera එක ගැන කතා කරනවා නම් Huawei Y9 Prime එකේ triple camera setup එකක් තියෙනවා. 16 megapixel white cam එක, 8 pixel ultra wide සහ 2 megapixel depth sensor එකක් අපිට Y9 Prime එකේ බලා ගන්න පුළුවන්. Huawei p30 lite එක ගැන කියනවා නම් triple camera setup එක 24 megapixel wide, 8 megapixel ultra wide, 2 megapixel depth sensor එකක් අපිට හම්බ වෙනවා. මේ දෙකෙන් ට්‍රිපල් කැමරා සෙටප් එකක් තිබෙට අනිවාර්යෙන් පැහැදිලිම ලබා ගන්න ඉමේජස් සහ වීඩියෝ කරන වීඩියෝ රෙකෝඩ් බැලුවොත් එහෙම අනිවාර්යෙන්ම Huawei p30 lite එක පැහැදිලිම මේන් කැම් එක අතරින් ඉදිරියෙන් ඉන්නවා. සෙල්ෆි කැම් එක ගැන කතා කරනවා නම් Huawei ලාගේ Y9 Prime එකේ ස්පෙෂල් ෆීචර් එකක් විදියට තමයි පොප් අප් වෙන කැම් එක අපිට සෙල්ෆි කැම් එක විදියට දුන්නේ. ඒක මෙගාපික්සල් 16 සහ 2.0 අපැච් එකක් සහිතව තමයි අපිට හම්බුනේ. Huawei p30 lite එක ගැන කියනවා නම් 32 megapixel සහ 2.0 aperture එකක් සහිත p30 lite එක අපිට selfie cam එකේ බලා ගන්න පුළුවන්. ඇත්තටම low light day light කියන තත්ත්ව දෙකේම compare කරලා බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම p30 lite එක ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් selfie cam එක අතරින්. bluetooth ගත්තම Y9 Prime එකේ 5.0 version එක හම්බ වෙනකොට p30 lite එකේ 4.2 version එක තමයි හම්බුනේ. USB ගැන කියනවනම් මේ ෆෝන් දෙකම USB 2.0 හම්බ වෙලා තියෙනවා. ඒ වගේම USB Type C කේබල් එක තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම sensors ගැන කියනවනම් මේ දෙකෙම එකම sensors තියෙන fingerprint sensor එක, rear mounted accelerometer, gyros, proximity සහ compass කියන sensors මේ ෆෝන් දෙකම හම්බ වෙලා තියෙනවා. බැටරි දෙක අතින් අපි කතා කරනවා නම් non-nibble lithium polymer 4000mAh බැටරි එකක් අපිට Y9 Prime එකේ හම්බ වෙනකොට අපිට කිසිසේත්ම fast charging support කරන්නේ නැහැ. ඒ වගේම කිසිම විදිහින් wireless charging වලට support කරන්නේ නැහැ Y9 Prime එක. Huawei p30 lite එක ගැන කියනවා නම් non-nibble lithium polymer 3340mAh බැටරියක් හම්බවලා තිනවා. හැබැයි බැටරිය අතින් පොඩ්ඩක් capacity එක p30 lite එක අඩු වුණාට fast charging හම්බවලා තිනවා. මොකද වර්තමානයේ අපේ මේ කාර්යබහුලත්වයත් එක්ක අනිවාර්යෙන් fast charging තියෙනක හොඳ feature එකක් විදිහට තමයි මම නම් දකින්නේ. එතකොට අපි අවසාන වශයෙන් මේ දෙකෙන් මොන ෆෝනද හොඳ කියලා බලනවා නම් main cam එක සහ selfie cam එක ගත්තම ප්‍රධාන point එක විදිහට p30 lite එක කැමරා දෙක අතින් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම බැටරි එක අතින් ගත්තට ටිකක් capacity එක අඩු වුණාට පැහැදිලිවම මගේ නම් use experience එක අනුව මොකද Huawei p30 lite එක මම දන්නවා social media use කරලා games use කරලා අනිවාර්යයෙන්ම දවසක් hard use කරලා දවසක් p30 lite එක අපිට තියාගැනීමේ හැකියාව තියෙනවා.
එහෙම බලනකොට ෆාස්ට් චාර්ජින් එක මගේ පෞද්ගලික මතය අනුව නම් p30 lite එක බැටරි අතරින් ඉදිරියෙන් ඉන්නවා. අපි අවසාන වශයෙන් මේ ෆෝන් දෙක මිල ගණන් ගැන කතා කරනවා. i9 prime එක 4GB 64GB version 33000ක් විතර වෙයි. 128GB version රුපියල් 37000ක් 38000ක් විතර ආසන්න වශයෙන් වෙයි. Huawei p30 lite එක ගැන කතා කරනවා නම් 4GB 128GB එක රුපියල් 45000ක් විතර වෙයි. ඒ වගේම 6GB 128GB version එක p30 lite එක 47000ක් 48000ක් සමහර වෙලට 50000ක් වගේ වෙන්නත් පුළුවන්. මොකද මම මිල ගණන් ආසන්න වශයෙන් කියන්නේ. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරේ Y9 Prime එක සහ Huawei P30 Lite එක. එතකොට අපි මේ කම්පයර් කිරීමත් එක්ක ගත්තම අනිවාර්යයෙන්ම Huawei P30 Lite එක තරමක් ඉදිරින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මොකද ස්පීඩ් එක අතින් ගත්තත් මේ ෆෝන් දෙකෙන් කම්පයර් කරන්න දෙයක් නැහැ. දෙකේම එක වගේ පර්ෆෝමන්ස් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ වල කොටක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මොනවද ප්‍රශ්නක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් channel එක subscribe කරන්න. අපි තවත් දවසකින් හම්බෙමු. මම ඔයාලට සුබ දවසක්. Thank you.